අධිකරණය ඉස්සරහ තියෙන කාරණා ගැන මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දෙදෙන නවන්නේ බුදුන් දහන් සගුන්ට පමණයි. අවනීතියට දෙදෙන නවන්නේ. අපි කවදත් තෙරුවන් අදහපු පිරිස ජාතික අරගලේ හිටපු අය ප්‍රභාකරන්ට කාලතුවක්කු ඒ තියෙන කාලෙ ඉඳන්ම ඒ සඳහා අරගල කරපු අය. අපිට ඒ කාරණා අදාළ නැහැ. මෙහෙමයි මේක ඉතින් මම නම් දකින්නේ මේ මම මේ ගැන ආඩම්බර වෙනවා. ඒ කියන්නේ මේ දේශපාලන වශයෙන් අභියෝග මර්ධනය කිරීමට කටයුතු කිරීමට යාමෙන් පෙන්නන්නේ අපි අභියෝගයක් බව. ඒ අපිව මේ වයින් අතර කරන්න බෑ. අපි ඉදිරියට යනවා. අපි හිතනවා අපි අධිකරණය ස්වාධීන කළා. ඒ ස්වාධීන අධිකරණය ඒ ස්වාධීනව තීරණ ගනී කියලා. අපි පොලිස් කොමිෂමක් ඇති කරා. අපි හිතනවා පොලිස් කොමිෂම ක්‍රියාත්මක වෙලා නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක වෙන ආකාරයට ක්‍රියා කරයි කියලා. ඒ වගේම මේ සම්බන්ධයෙන් මේ රටේ ජනතාව දැනුවත් වෙලා කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන මට කියන්න තියෙන එච්චරයි අධිකරණය ගැන. එතුමා අධිකරණය මගහරින්නේ නැහැ. එතුමා නිසි වේලාවට අධිකරණයට ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි කවුරුවත් අධිකරණයට ගරු කරනවා. අධිකරණ ක්‍රියාදාමයට ඒ අනුව එතුමා ඒ අනුව ක්‍රියා කරයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ එතුමාට 30 වෙනිදා වෙනකන් අවස්ථාව තිබුණා. උසාවියට අනුවම ඉතින් එතුමා ඒ නිසි ආකාරයට වරෙන්තුවක් වුන් පමණින් මේ එහෙම කරන්න අවශ්‍ය නැහැ. නිසි කාලෙදී උසාවියට කරුණු දක්වයි එතුමලගේ එතුමාහා එතුමගේ නීතිඥයෝ. ඒ කියන්නේ කවුරුවක් කලබල යුතු නැහැ. කෞසිම කෙනෙක් අධිකරණයෙන් හෝ නීතියෙන් පලා යන්නේ නැහැ. අපි ඒ අභියෝග වලට මූණ දීලා ඉදිරියට යනවා. හැබැයි ඉතින් අපි වරදක් කළා. ඒ ගැන අපි අපේ මේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ. 2004 මහා මැතිවරණය පවත්වලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය අරගෙන තිබුණා. හැබැයි පාර්ලිමේන්තුවේ බහුතරය ලැබිලා තිබුණේ නැහැ. අපේ ජාතික හෙළවුරුමේ ස්වාමීන් වහන්සේලා 9 දෙනා නිසා තමයි බහුතරය ලැබෙන්න ගියේ. ඒ වෙලාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පාර්ශ්ව කාර්යය තීරණය කළා තිබුණේ ලක්ෂ්මන් කදිරගාම මහතාව අගමැති කරන්න. නමුත් එතුමා සිංහල බෞද්ධෙක් නොවන නිසා ඒ ධූරයට මහින්ද රාජපක්ෂපත් කරන්න කියලා අපේ ස්වාමීන් වහන්සේලාට අපිත් හඬ නැගුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට ඉල්ලීම් කළා. අපි ඒ ගැන ජාතියෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම 2006 ජනාධිපතිවරණය පවත්වන්න තිබුණේ. ඒ ජනාධිපතිවරණය 2006 පැවැත්වුවා නම් බොහෝම අවාසි සහගත වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයට. අපි තමයි උසාවියට ගිහිල්ලා 2005 ජනාධිපතිවරණය ගත්තේ. අද මහින්ද රාජපක්ෂ මහතා වටේ සිටින ඔතුමාගේ සහෝදරවරු හෝ වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ. අපි ඒ 2005 ජනාධිපතිවරණය අරගෙන මේ ජනාධිපතිවරණය කඩිනම් කළා. 2004 මහමැතිවරණයේ උණුසුමෙන්ම ජනාධිපතිවරණය ජයගන්න ජනතා විමුක්ති පෙරමුණත් සමග ඒ කටයුතු කිරීම ගැන අපි අද මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේ පොඩ්ඩක් ඉන්න. ඒ වගේම ජාතික හෙළවුරුමේ ජාතික සාසනික අරමුණු වලට LTT ත්‍රස්තවාදය, ඒ වගේම මේ රටේ සිදුවෙච්ච බෞද්ධ විරෝධී වැඩපිළිවෙලට එරෙහිව මේ රටේ බෞද්ධ ජනතාව ඡන්දය දුන්නා. අපේම ඇතැම් ස්වාමින් වහන්සේලා රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරද්දි අපි ජාතික සම්මේලනයක් තියලා මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දෙන්න ක්‍රියාකාරීව වැඩ කරන්න තීරණය කළා. ඔහුව ජනාධිපති කරවන්න ඔහුගේ ඥාතීන් බොහොමයක් හිටියේ. එතකොට විදේශගතව ඒ අපේ ඒ කැපවීමෙන් තමයි එතුමා ජනාධිපති වුණේ. අපි ඒ ගැනත් මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම LTT සංවිධානයේ එක්ක ජිනීවා වලට ගිහිල්ලා සාකච්ඡා කරන ගමන් LTT රාඩා සංවිධානය හරහා කප්පම් දෙන යුගයක් තිබුණා. ඒ සියල්ල අතරේ තමයි මාවිල්ලාරු ප්‍රශ්නේ පැන නැගුණේ. අපගේ යුද හමුදාපති එවකට හිටපු ජෙනරාල් සරත් පොන්සේකා මැතිතුමා, අද ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මැතිතුමා බෝම්බ ප්‍රහාර එල්ල කළ දුර්වල වෙලා තිබිච්ච අවස්ථාවේදී මාවිල්ලාරුවේ ඒ සටන කරන්න බෑ කියලා LTT එරෙහිව සටන් කරන්න බෑ කියලා තියෙද්දි අපේ පක්ෂයේ අපේ ස්වාමීන් වහන්සේලා අපේ ගිහියෝ තමයි ගිහිල්ලා ඒ සටන ආරම්භ කළේ. එදා ඒ සටන ආරම්භ කළාට අපට විශාල වශයෙන් දෝෂාරෝපණ ලැබුණා. නමුත් ඒ සටනෙන් තමයි මේ විජයග්‍රහණයට මඟ පෑදුනේ. අපි ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ. නමුත් ඒ හරහා බොරු වීරයෝ, බොල් වීරයෝ මතුවීම ගැන අපි කනගාටු වෙනවා.
ඇත්තම යුදවීරයෝ වෙනුවට බොල්වීරයෝ මතු වෙලා එදා එල්ටීටීට යටින් මුදල් දීදී තමන්ගේ ජීවිතාරක්ෂාව පතපු අය බොල්වීරයෝ බවට පත් වෙලා සැබෑ යුදවීරයෝ යටපත් වීම ගැන අපි කනගාටු වෙනවා. ඉදිරියේදී අපි තවත් කරපු දේශපාලන වැරදි ගැන අපි ඉදිරියේදී තවදුරටත් ප්‍රකාශ කරනවා. මේවා තමයි අපි කළ දේශපාලන වැරදි. මේ රටේ තනි එක පවුලක බූදලයක් බවට මේ රට පත් කරන්න, ඒ වගේම පහත් පෙළේ අශිෂ්ට මාධ්‍ය ක්‍රියාවලියක් රට තුල ගෙනියන්න මේ කරපු කටයුතු වලට අපෙත් වගකීමක් තියෙනවා. අපි ඒ ගැන ජාතියෙන් සමාවය දිනවා. ඉදිරි කාලයේදී මේවා වෙනස් කරන්න අපි කටයුතු කරන තවත් කරුණු ගොඩාක් තියෙනවා කියන්න ඒවා අපි ඉදිරියේදී ක්‍රියා කරනවා. අපි විශේෂයෙන්ම අපගේ චරිත ඝාතනය කරන්න, අපගේ දරුවන්ගේ චරිත ඝාතනය කරන්න, අපගේ පවුල් වල චරිත ඝාතනය කරන්න කටයුතු කරන අශිෂ්ට පාදඩ, ඒ වගේම අශීලාචාර ජනමාධ්‍ය හිමිකරුවන් හා ජනමාධ්‍ය ආයතන සම්බන්ධයෙන්ුත් කියන්න ඕනේ. ඔබලා අශිෂ්ට වෙන්න වෙන්න අපි ශිෂ්ට සම්පන්න වෙනවා. ඔබලා පාදඩ වෙන්න වෙන්න අපි වැදගත් වෙනවා. ඔබලා අශීලාචාර වෙන්න වෙන්න අපි ශීලාචාර වෙනවා. මේ රටේ ජනතාවත් ඔබලා හිතන විදිහට කටයුතු කරන්නේ නැහැ. ඒ අයත් ශීලාචාර වැදගත්, ඒ වගේම ශිෂ්ට සම්පන්න දේශපාලනයක් වෙනුවෙන් ඉදිරියේදී අපි පෙළගස්සමු. මේමයි අපි ප්‍රභාකරන්ට උතුරු හා නැගෙනහිර වෙරළ තීරයේ පාවා දෙන්නේ කියලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා පනත් ගෙනාවේ නැහැ. ප්‍රභාකරන් එක්ක ජිනීවා ගිහිල්ලා රට බෙදන්නේ කොහොමද කියලා සාකච්ඡා මෙහෙව්වේ නැහැ. රටේ ජනාධිපති හරියටපත් වෙලා ප්‍රභාකරන්ට 2005 ඡන්දෙට කලින් සල්ලි දීලා ඡන්ද වර්ජනය කරන්න කටයුතු කළේ නැහැ. ඒ වගේම ඡන්දෙන් පස්සේ රාඩා කියලා වංචනික ආයතනයක් හදලා 800,000ක් ත්‍රස්තවාදීන්ට අපි ලබා දීලත් නැහැ. ඉතින් ඒ නිසා බොල් පිළිම මතු වෙලා තියෙනවා, ගල් පිළිම ඉදිරියේ මතුවේ. අපි මේක හැමදාම කියපු කාරණයක්, ඒ ගැන කනගාටු වෙනවා. අපෝ පැහැදිලිව මගේ කතා කියලා බලන්න. පහු 2015 මැතිවරණයේදී 2019 මැතිවරණයේදී ওই කරුණු අපි කියලා තියෙනවා. ඒ කරුණු ඉදිරියේදී මේ රටේ ජනතාව වටහා ගනි. තවත් නොකියපු කරුණු තියෙනවා, අපි ඒ කරුණු ඉදිරියේදී කියන්නේ.